නිරෝගීකම කියන්නේ මිලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි අපේ ජීවිතවල කරන්න පුළුවන් හොඳම ඉතුරුව සහ ආයෝජනය බවටපත් වෙන්නේ හොඳ නිරෝගී ජීවිතය බවට ගත කිරීම. නිරෝගී ජීවිතයක් ගත කරන්න උත්සාහ කිරීම. දැන් නිරෝගීකම ගැන කතා කරනකොට විශේෂයෙන්ම සඳුදා නුගසවන අපි ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය වඩ වඩාත් සවිමත් කරගන්න අවශ්‍ය වෙන උපදෙස් ලබා දෙන්න නිරන්තරයෙන්ම ඉදිරිපත් වෙනවා. මේ විනාඩි කිහිපය වෙන් වෙන්නේ වෙනුවෙන් අපි අද සූදානම් ඔබට තියෙන ඔබ බහුලව කතා කරන රෝගී තත්ත්වය පිළිබඳව කතා කරන්න. ඒ වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෛද්‍යතුමා. අයිබෝන් වෛද්‍යතුමා. स्नायु रोगाबाधि के तत्वन बहुल कथा बहट लाखन वीट अहन्नाबे न मे रोगी तत्व तैंग मेक पुलूर रोगी तत्व अट कथाक बहुदेव तीन अभी एक मे तोरगा विशेष करुण के कथाक विशेष मे मे वजुत मैंने तैंग अभी ගොඩක් වෙලාවට අහන දෙයක් සහ අපිට මේ අපිත් එක්ක සාමාන්‍යයෙන් ගනුදෙනු කරනකොට සමාජයත් වල අපේ හිතවතුන් කියන දේ තමයි මේ අත්හිරි වැටෙන කාරණාව. මේක මේ කොහොමද ස්නායු රෝගාබාධ තත්වයක තියෙන ලක්ෂණයක්ද මේක ඇති වෙන්නේ හේතු මොනවද මේක රෝගාබාධද අපිට ටිකක් පැහැදිලි කරන්න වෛද්‍යතුමනි. ඔව් ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා රූපනි සංස්ථාවට ආරාධනය කිරීම සම්බන්ධයෙන්. ස්නායු රෝග අතර බහුල රෝගී තත්වයන් නිසා අතිරිවැටීම සිදු වන්නට පුළුවන්. දැන් අතිරිවැටීම කියන එක ගැන අපි කතා කරද්දී පළමුවෙන් කියන්න අවශ්‍යයි මේ රෝගීන් බොහෝ දෙනෙක් හිරිවැටීම කියන වචනය නොයෙකුත් නොයෙකුත් අර්ථ නිරූපණයන් සඳහා පාවිච්චි කරනවා. නමුත් වෛද්‍යවරුන් බොහෝ විට හිරිවැටීම කියන වචනය පිළිගන්නේ අර අපි දන්නවා මේ අතේ තියෙන සංවේදනයේ හැමේ තියෙන සංවේදනයේ කෙනෙක් දැන් අත ඇල්ලුවොත් අල්ල බව තේරෙනවනේ මොළයට දැනීමක් ලැබෙනවනේ. ඒ සංවේදනය නොමැතිවීම තමයි බොහෝ විට වෛද්‍යවරුන් හිරිවැටීම කියලා අදහස් කරන්නේ. නමුත් සමහර වෙලාවට අපි දැකලා තියෙන රෝගීන් හිරිවැටීම කියන වචනේ පාවිච්චි කරන වෙනත් හේතු සඳහාත් බොහෝ දෙනෙක් හිරිවැටීම කියලා අදහස් කරන්නේ ඇත්තටම මේ සංවේදනය අඩු වීම, එහෙම නැත්නම් අනිනව වගේ දැනෙනවා, ඉදි කටු වලින් අන්න වගේ දැනෙන නොයෙකුත් දේවල් වලට හිරිවැටීම කියන වචනේ පාවිච්චි කරනවා. අතිරිවැටීම කියන්නේ බහුල ප්‍රශ්නයක්. ඒ වගේම මේකට බහුලම හේතුවක් තියෙනවා මේ වෛද්‍ය විද්‍යාව හඳුන්වනවා කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියලා. මේක සිංහල වචනයකුත් නැහැ. නමුත් බොහෝ දෙනෙක් දන්නවා මේ වචනේ. මේක බහුල රෝගී තත්ත්වයක්. ඇත්තටම සිදුවන්නේ මේ අතේ සංවේදනයන් අරගෙන යන ප්‍රධාන ස්නායු තුනක් තියෙනවා. මීඩියන් ස්නායුව, අල්නා ස්නායුව සහ රේඩියල් ස්නායුව කියන ඒ තුනෙන් මේ මීඩියන් ස්නායුව කියන එක මේ මැණික් කටුව ආශ්‍රිතව ටිකක් ඉඩ අඩු ප්‍රදේශයක් හරහා ගමන් කරන්නට නියමිතයි. එතෙන්දී යම්කිසි තෙරපුමකට භාජනය වන්නට පුළුවන් සමහර අයගේ. හැම දෙනාගේම නෑ, සමහර අයගේ මේක සිදුවන්න පුළුවන්. ඒ තෙරපුම නිසා ස්නායුවේ ආවේග ගමන් කිරීම චුට්ටක් අඩපණ වෙනවා. දැන් බොහෝ දෙනෙක් දන්නවා ඇති මේ ස්නායු වලින් එන වේදනාවන්, එහෙම නැත්නම් හිරිව, ඒ සියලු රෝග ලක්ෂණයන් සමහරවිට දැනෙන්නේ ප්‍රශ්නිය තියෙන තැනින් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මම බහුල උදාහරණයක් කියනවා. අපි හැමෝගෙම මේ වැලමිට ළඟ සමහරවිට වැදුනම මේ අත මේ ප්‍රදේශයේ ඉඳන් නියම් පිච්චෙනවා වගේ දැනීමක් එනවනේ. ඔව්, හිරිවැටීමක් වගේ අපිට කතා කරන්න එහෙම හිරිවැටෙනවා. අතන ප්‍රශ්නේ තියෙන්නේ ඇඟිලි වල නෙමෙයි. මෙතන තෙරපම සිදු වෙන්නේ වයර් එක මේ සංවේදනය අරන් යන වයර් එක මෙතනින් උත්තේජනයක් වුණාම මොළය තේරුම් ගන්නවා මොකද මේ හරියෙන් සංවේදනය අරන් යන ඒ ස්නායුව නිසා මොළය තේරුම් ගන්නේ මේ ප්‍රදේශයෙන් එක දැනවා සිත. දැන් මේ බැලමිට ආශ්‍රිතව ප්‍රශ්නේ සිදු වුණාට මොළය තේරුම් ගන්නේ අතින් එනවා කියලා. ඉතින් කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන එකෙත් මීඩියන් ස්නායු තෙරපමට ලක්වන්නේ මැනික් කටුව ආශ්‍රිතව. මෙතන තියෙනවා මේ පොඩි මේ කැනල් එකක්. ඒ කැනල් එක ඇතුලේ මේ ස්නායු හිරිවැටීමට ලක් වෙනවා. එහිදී රෝගයට ලක්ෂණ එනවා මේ ඇඟිලි වල ඉඳන් ඇඟිලි තුඩු හිරිවැටෙනවා. සමහරලාට මේ කොස්සල්ලකින් ටිකක් වෙලා අතු ගන්නකොට අත හිරිවැටෙනවා. පිහියෙන් ටිකක් වෙලා මොන හරි කප කප ඉන්නකොට අත හිරිවැටෙනවා. ඒ වගේම බස් එකේ යනකොට අර මේ කල්ලගෙන චුට්ටක් කරලා යනකොට අත හිරිවැටෙනවා. සමහර බයිසිකලෙ පැදගෙන යනකොට අත හිරිවැටෙනවා. අත දැනෙන්නෙම නැති ගන්නට යනවා. රාත්‍රියේ නිදා ගන්නකොට මෙහෙම අත යට කරගෙන හිටියොත් එහෙම හිරිවැටෙන විතරක් නෙවෙයි සමහර වේදනාවකුත් ඇවිල්ලා ඇහැරෙනවා. ඉතින් සමහර අයගේ ඒ හිරිවැටීම අතේ පමණක් නෙමෙයි අතට වඩා චුට්ටක් ඉහළටත් මේ බාහුව ඔස්සේත් කමන් කරනවා දැන්නම්. ඉතින් මේක රෝගී ලක්ෂණ ඉතා බහුලයි. මම සඳහන් කරේ බහුල රෝගී ලක්ෂණ ටිකක් ඒකේ. ඉතින් මේ රෝග ලක්ෂණ එන්න හේතුව ඇයි මේ ස්නායුව මෙතනින් තදවන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා. බහුලම හේතුවක් තමයි දියවැඩියාව. දියවැඩියාව තියෙන අයගේ අර රුධිරයේ සීනි සාන්ද්‍රණය වැඩි නිසා ස්නායු බොහොම ලේසියෙන් අකර්මණ්‍ය සිදු වෙන්න පුළුවන්.
ඉතින් අර තෙරපුමට ලක්වීමට ඉතා හැකියාවක් තියෙනවා දියවැඩියව තියෙන අයට. ඒ වගේම තව බහුල කණ්ඩායමක් තමයි මේ තේදළු කඩන අය. තේදළු කඩන අය නිතරම අතින් වැඩ කරන. ඒ අයගෙත් මේ කාපල්ටන් සින්ඩ්‍රෝම් කියන එක අපි දැකලා තියෙනවා. ඊට අමතරව දැකලා තියෙනවා මේ අර වයිබ්‍රේටරි ටූල්ස් තියෙන අර සමහර පාරවල් හදන තැන්වල දෙදරීමට ලක්වන උපකරණ පාවිච්චි කරනනේ. ඒ අයටත් මේකේනවා. ඒ මුකුත් නැතත් සාමාන්‍යයෙන් මැදිවියේ ගෘහණියන් අතර මේක බහුලයි. ඒ කියන්නේ වෛද්‍යතුමනි දැන් මේකේ රෝගී තත්වයේ යම් යම් ලක්ෂණ ඔබතුමා අපිට පැහැදිලි කරානේ. මේ රෝගී තත්වය කියන්නේ යම් කිසි උත්සන්න වෙන අවස්ථාවක් තියෙනවද, අවදානම් සහගත අවස්ථාවක් තියෙනවද? අතර මුලින් රෝග ලක්ෂණ ඇතිවන්නේ බොහොම සුළුෙන්. සමහර වෙලාවට රාත්‍රී කාලයේ විතරයි ඔය චුට්ටක් බබාට කෑම කවනකොට පොඩ්ඩක් දැනෙනවා. එහෙම නැත්නම් පෑනින් චුට්ටක් ලියලි ඉන්නකොට දැනෙනවා. සමහර ගෘහණියන් කියනවා බබා මෙහෙම අල්ලගෙන ටිකක් වෙලා ඉන්නකොට අත හිර වැටෙගෙන යනවා. නමුත් අනිත් වෙලාවට ප්‍රශ්නයක් ඇතිවන්නේ වැඩපළ කරගෙන යන්න පුළුවන්. මුගක් වෙලාවට මේ ඕනම රෝග ලක්ෂණයක් යම් කිසි මට්ටමකට උත්සන්න වෙනකොටනේ රෝගියා තීරණය කරන්නේ වෛද්‍යවරයා හැම වෙන්න. එතකල් කොහොම හරි මේක ඉවසගෙන කරගෙන යන්න උත්සාහ කරන්නේ. ඒක වරදක් දකින්නෙත් නෑ මේ රෝගය සම්බන්ධයෙන්. මොකද මූලික අවස්ථාවේදී ඒක මයිල්ඩ් එහෙම නැත්නම් බොහොම සුළුවෙන් තියෙන අවස්ථාවේදී විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ සමහර වෙලාවට. නමුත් මේක උත්සන්න වෙන අවස්ථාවේදී ඒ ස්නායුව තෙරපුම එක්තරා මට්ටමකට උත්සන්න වෙලා රෝගියාට එදිනෙදා කටයුතු කරගන්න බාධා වෙන මට්ටමක් එන අවස්ථාවේදී තමයි රෝගියා අපි ළඟට කකලට එන්නේ. ඉතින් එහෙම අයගේ අපි මේ පරීක්ෂණ කරලා බලනවා අපිට පරීක්ෂණකින් පුළුවන් මේක ඇත්තම තියනවද කියලා ඔප්පු කරන්න මේ ස්නායු පරීක්ෂණයකින්. ඒ ස්නායු පරීක්ෂණය කරහින් පස්සේ ඒකෙදි ඔප්පුනොත් සමහර අයට සුළු සැත්කමක් කළා ඒ තෙරපුම අයින් කරන්න පුළුවන්. දැන් තෙරපුම අයින් කරන්න සැත්කමක් වුම් බොහෝ දෙනෙක් මැලි වෙනවනේ. අපි කැමති සුළු ප්‍රතිකාරයක් විදිහට හුඟක් වෙලාවට මේ බෙහෙත් පෙත්තක් දීලා හොඳ කරන්න පුළුවන් ද ડોක්ටර්. නැත්තම් අපි නේද? ඔව්. ඉතින් එදිනෙදා මොන හරි කරන දේවල් වෙනස් කරගෙන මේක හදා ගන්න පුළුවන් ද? සැත්කමකට යන කැමති නැහැනේ බොහෝ දෙනෙක්. නමුත් මම මේක සුළු සැත්කමක් කියලා අදහස් කරේ සැත්කම් දිහා බැලුවහම සැත්කම් අපි වර්ගීකරණයට ලක් කරොත් සමහර සැත්කම් පැය ගණන් කරනවා. සමහර සැත්කම් වලට සර්ජන්ස් කීප දෙනෙක් සහභාගී වෙනවා. එච්චර ලොකු සැත්කම් පවා තියෙනවා. ඉතින් එහෙම බැලුවම මේක අපි එහෙම ලොකු සැත්කමක් විදිහට සැලකෙන්නේ නැහැ. මෙය බොහෝ බහුලව කරන සැත්කමක්. ලංකාවේ සැත්කම් කරන මේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ අත බොහෝ හුරුයි මේ සැත්කමට. ඒ නිසා මේ සැත්කම සාර්ථකත්වයත් ඉතා ඉහළයි. දැන් අපි මොන හරි ප්‍රතිකාරයක් යෝජනා කරාම රෝගියෙකුට අපි කතා කරන එක දෙයක් තමයි කොච්චර සාර්ථකත්වයක් මේ ප්‍රතිකාරයෙන් ලැබෙයිද 100%ක්ම සාර්ථකද ડોක්ටර්. එහෙනම් මේකෙන් 20%ක්ද හරියන්නේ chance එක තියෙනවා. ගොඩක් වෙලාවට අපර හිතන කාරණාව තමයි මේක ශල්‍ය කර්මයක් කරාට පස්සේ නැවත ඇති වෙන්න පුළුවන්ද? මට මේ අපහසුව නැත්තම් ටික කාලයක් ගියාට පස්සේ ආපහු වෙයිද? මේ වගේ ප්‍රශ්න අහනවනේ ડોක්ටර්. ඔව්. මූලිකම මහන් ප්‍රශ්නයක් තමයි සාර්ථකත්වය කොච්චරද කියලා. ඉතින් ඇත්තටම මේකේ සාර්ථකත්වය ඉතා ඉහළයි. 100%ක්ම කියලා කියන්න පුළුවන්. සත්කමට ලක් වෙන කෙනාගේ ඩයග්නොසිස් එක හරිනම් ඒක නම් ප්‍රශ්නේ. කාපල්ටන් සින්ඩ්‍රෝම් නම් ප්‍රශ්නේ. සත්කමෙන් ඒ තියෙන ඉඩකට වැඩි කරගෙන පස්සේ ස්නායුවට නැවත තෙරපීමක් ලක් වෙන්නේ නැහැ. සත්කම පුහුණු වෛද්‍යවරයෙක් ලවා කරගත්තෙන් පස්සේ අපිට දන්නවා මේකේ 100%ක්ම හරියනවා කියලා. ඒත් කලාතුරකින් අපිට අවිලා සමහර රෝගීන් ප්‍රකාශ කරනවා සත්කම කරා ડોක්ටර් හරි ගියේ නැහැ. දැන් එතෙන්දී අපි එක දෙයක් කියන්න ඕනේ මේකේ හරියම හැකියාව වැඩි. ඒ වගේම මේක සුළු සැත්කමක් කියලායි අපි හඳුනාගන්නේ. ඒ නිසා අපිට දැන් මේ කාපල්ටන් සින්ඩ්‍රෝම් කියන එක උත්සන්න වුණාම කොච්චර අපහසුද කියනවා නම් ඉදිරියදා කටයුතු කරගන්න බැරි මට්ටමක් එනවා. අධික වේදනාවක් රැක් නිදා ගන්න බෑ. බබාට කිරි ටික දී ගන්න බෑ. බයිසිකලෙ පැද ගන්න බෑ. බස් එක යන්න බෑ. අතෑරන ගානට පිරවෙන්න වැඩපළ කරගන්න බාධා මට්ටමක් එනකොට එහෙම කෙනෙකුට මේ සැත්කම කරගත්තම මේ ප්‍රශ්නේ ඉවරයක්. එතනින් එහාට ආයි ප්‍රශ්නේ මතුවෙන්නෙත් නැහැ. මේක නැවතෙන්නෙත් නැහැ. නැවතීමේ හැකියාවක් නැහැ. නැවත එනවා කියලා රෝගී කවල කිව්වොත් අපි නැවසරයක් බලන්න ඕනේ. මොකද වෙනත් හේතුවක් හින්දාද මෙහෙම ඇවිල්ලා තියෙන්නේ? ප්‍රශ්නේ හරියට අඳුනගෙන නැද්ද? ඒ වගේ බැලිය යුතුයි. ඉතින් මේක ඉහළින් ප්‍රතිකාර හැකි කළ හැකි රෝග තියෙනවානේ අපේ වෛද්‍ය විද්‍යාවේ. එයින් ඉතාම ඉහළින් ප්‍රතිඵල ලබා දෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම නේද වෛද්‍යතුමනි අපි තවත් කාරණාවක් ඉදිරියට දැන් ශල්‍ය කර්මයක් කරාට පස්සේ නැවත රෝගී තත්ත්වයක් ඇති නොවෙන්න ශල්‍ය කර්මය 100% සාර්ථකයි. අපි අපේ තියෙන එදිනදා පුරුදු වලින් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවද මෙවැනි රෝග තත්ත්වයක් වැළඳුන කෙනෙක්? ඔව්. ඉතින් ඇත්තටම මේ දැන් මේකෙදි
ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ගොඩක් අත් වලින් වැඩ කරන අතර වැලකීම සඳහා විශේෂයෙන් බ්ලඩ් ෂුගර් තියෙනවා. දියවැඩියා තියෙන කෙනෙක් තමන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න එක වැදගත්. සමහර අයගේ මේ ශරීරයේ අර තයිරොක්සින් කියන හෝමෝනයේ ඌනතාවයක් තියෙන අයටත් මේ රෝග ලක්ෂණය වැළඳෙන්න පුළුවන්. ඒ අය දැනගන්න ඕනේ තින් තමන්ගේ ඒ තයිරොක්සින් ප්‍රති නොවර්ධවා බොන්න, තයිරොක්සින් මට්ටම යථා මට්ටම පාලනය කරගන්න. ඊළඟට අපිට මේ අර වැඩ කරන අයගේ අතේ ගොඩක් අත ක්‍රියාකාරීව පාවිච්චි කරන අය කියන එකට අපිට එහෙම කරන්න එපා කියලා කියන හැකියාවක් නැහැ. මොකද මේක සුළු ප්‍රතිකාරකින් හොඳ කරලා නැවත ඒගොල්ලෝ වැඩ කිරීම හැකියාව ලැබෙනවා. දැන් බොහෝ දෙනෙක් අහනවා මේ මේක මේ සත්කමට නොගියන් හිටියොත් ප්‍රශ්නයක් ඇති වේද? සත්කම කරගන්න කියලා කිව්වහම සත්කමට අපි නිරාවරණේ නොවී සිටියොත් මගේ අත පණ නැති වේද? මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වේද කියන එක. එතෙන්ද කියන්න අවශ්‍යයි එකක් ඉදින් රෝග ලක්ෂණ ටික අපිට අවසන් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නෙන් විඳ විඳ ඉන්න වෙනවා. සමාවෙන වෛද්‍යතුමනි අපි ඉක්මනට වෙලා බලලෙමු. අපේ සාකච්ඡා කරමින් ඉන්නේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගයේ තත්ත්වය පිළිබඳව. අපිට වෛද්‍යතුමා පැහැදිලි කරමින් හිටියේ බොහෝ වෙලාවට රෝගීන් අහන කරුණක් කියලා ශල්‍යකර්මයට නොගෙහින් මේ තත්ත්වය සුව කරගන්න පුළුවන්ද කියලා. අපි නැවතත් ඒ පිළිබඳව පැහැදිලි කරමු. ඔව්, ශල්‍යකර්මයේ අතරම වෛද්‍යවරයෙක් කරගන්න කියලා කියන්නේ ඒක කරගත්තොත් ඒකෙන් තියෙන වාසිය ගැන කල්පනා කරලා ඒකේ වාසිය කියලා කියන්නේ එකක් මේ රෝග ලක්ෂණ ටික ඉවරයක් වෙනවා. ඉන් ඉස්සරහට මේ අතීර වැටීම සිදු වෙන්නේ නැහැ. දෙවෙනි වාසිය තියෙන්නේ අපි දන්නවා මේ මීඩියන් ස්නායුවෙන් යම් යම් පේශී ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ පේශීන් ටිකක් අකර්මණ්‍ය වෙන්න පුළුවන්. සමහර අයගේ ඒ මීඩියන් ස්නායුවෙන් චලනය කරන්නා වූ යම් පේශීන් දිය වෙන්න බලන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි දැකලා තියෙන සමහර මේ ඔපරේෂන් එක කරගන්න නැතුව ඒ ස්නායුවේ ප්‍රශ්නේ තින් තියලා ඉරේ උඩුදුවමින් දිකට වැඩි වෙන එකක් නෙමෙයි. නමුත් ඒ ස්නායුව අක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් කාපෙනල් සින්ඩ්‍රෝම් කියන්නේ බහුල රෝගී තත්ත්වයක්. මෙය මේ දැනගත යුතු ප්‍රධානම දේ තමයි ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් මම සඳහන් කරපු වෛද්‍යවරයෙක් සඳහා යොමු වෙලා පරීක්ෂණ කරලා මේක ඉවර කරගන්න. ඊට පස්සේ සමන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් ඒ වගේම මේ මෙවැනි රෝග තත්ත්වයක් ඇතිවීමට අපේ ශරීරයේ ඇතිවෙන යම් යම් දුර්වලතා මේ අපිට බාහිරින් සිදුවන බලපෑම් මේ දේවල් හේතු වෙනවා කියන කාරණා පිළිබඳ අපි පැහැදිලි කරගත්තනේ. අපිට මේ ආහාර වලින් මේ වෙනුවට මොන හරි බලපෑමක් ඇති කරගන්න පුළුවන්ද? කාපල් ටනල් සින්ඩ්‍රෝම් එකට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අර දියවැඩියාව තියෙන කෙනෙක් නම් තමන්ගේ ආහාර පාලනය සිදු කරගත යුතුයි. මොකද දියවැඩියාවේදී අර බ්ලඩ් ෂුගර් නෝමල් ගානේ තියාගන්න ඕනේ. ඒ සඳහා බෙහෙත් පමණක් නෙමෙයි තමන්ගේ ආහාර පව පාලනය කරගත යුතුයි. ඒ වගේම මේනකම මම හිතන්නේ අපි චුට්ටක් කතා කරත් හොඳයි. අපිට කෙටි කාල සීමාවක් තියෙන හින්දා පාහිරි වැටීම ගැනත් කකුල් හිරි වැටීම ගැනත් කකුල් හිරි වැටීමත් අතිරි වැටීම කියන්නේ බහුල රෝගී ලක්ෂණ දෙකක්. එකම රෝගය නිසාමත් නෙමෙයි සමහරලාට. දැන් ওই දියවැඩියාව තියෙන කෙනෙක්ගේ කකුල් හිරි වැටීම බහුලයි. ඒකට හේතුව මේ කකුලේ ඉඳන් සංවේදනය රැගෙන එන සංවේද ස්නායු අකර්මණ්‍ය වීම. මේ ස්නායුවල එක ප්‍රශ්නයක් තියෙන්නේ අකර්මණ්‍ය වුණයින් පස්සේ නැවත ජීවය ලබා දෙන්න බෑ ස්නායුවලට. ඉතින් මොනවා හරි හේතුවක් හින්දා ස්නායු සෛල මිය ගියොත් ඒ ස්නායු සෛල නැවත ගුණණය වන්නෙත් නෑ. ඒ නිසා මේ ස්නායු පද්ධතිය තියෙන එක ප්‍රශ්නේ. අපේ තුවාලයක් සිදු වුණොත් ඒ තුවාලය සුව වෙලා නැවත සම්පූර්ණයෙන් වැහිලා යනවනේ කැලලක් ඇති වෙලා. නමුත් ස්නායු පද්ධතිය එහෙම ගුණණය වෙලා නැවත එහෙම සෛල ඇති කරගන්න හැකියාවක් නෑ. ඒ හේතුව නිසා ස්නායු පද්ධතියට ඩැමේජ් වුණාම ඒ ස්නායු සෛල මොලේ වුණත් බාහිර පරයන්ත ස්නායු පද්ධතිය වුණත් ඩැමේජයක් වුණයින් පස්සේ ඒවට නැවත ජීවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්නායු ප්‍රශ්නයක් ආවම යම්කිසි කල්පවතින දුබලතාවයක් ඉතුරු වෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ඒ නිසාම තමයි ස්නායු ප්‍රශ්න මූලික අවස්ථාවේදී විස්තර කරන්න උත්සාහ කළ යුතු. ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. යොමු වෙන්න අවශ්‍ය දැන්. දැන් දියවැඩියාව තියෙන රෝගියෙක්ගේ අපි බහුලව දකින එකක් තමයි කකුල් වල හිරිවැටීම. 30%, 40%, 50%ක් විතර අයගේ කකුල් හිරිවැටීම තියෙනවා. ඉතින් පාහිරි වැටීමේ තියෙන ප්‍රශ්නය කාලයක් යනකොට සංවේදනය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. සංවේදනය නැති වෙනින් පස්සේ ඊට පස්සේ අර අපේ කකුල තියෙන පොළවට ආශ්‍රිතවනේ. අතේ සහ කකුලේ වෙනස තියෙන්නේ අපි ඇවිදින්නේ කකුල උඩින්. කකුලට ලොකු තෙරපුමක් එනවා. අපා යටිපතුලට ලොකු තෙරපුමක් එනවා. ඉතින් මොනවා හරි වැරදි දෙයක් මේ පෑගුණොත් එහෙම සංවේදනය නිසා තමයි දැනගන්නේ අපි. ඇනුනොත් මොනවා හරි දැනගෙන සංවේදනය නිසා. ඉතින් සංවේදනය නැතුණෙන් පස්සේ කකුලේ යටිපතුලේ තුවාල මතුවන්නට පුළුවන්. අපි නොදැනුවත්ම තුවාල ඇති වෙලා ඒව උඩුතුවල සමහරට හොඳ වෙන්නේ නැති තුවාල. විශේෂයෙන්ම දැන් දියවැඩියා රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට මේ වෙලේ තුවාල ඇති වුණාම ඒක ඉතාමත් භයානක තත්ත්වයක් බවට පත් වෙනවා. භයානක තත්ත්වයක් බවට පත් වෙලා අන්තිමට සමහර අයගේ ඇඟිලි අයින් කරන්න සිදු වෙනවා.
හදිසිය මේක ආසාදනයක ලක්වල ස්පිතාලට ආවට පස්සේ වෛද්‍යරයා කියනවා මේ කොටස අයින් කළ යුතුයි නැත්නම් ඔබේ ජීවිතය නැති වෙන්න පුළුවන් මේ කොටස දැන් ඉමීඩියට්ලි අයින් කරේ නැත්නම් ඉතින් ඒ ආදී වශයෙන් ප්‍රශ්න වලට යන්න පුළුවන් ඒ නිසා දියවැඩියාව තියෙනවනම් සීනි මට්ටම යහමින් පාලනය කරගෙන පවත්වා ගත යුතුයි සීනි මට්ටම පමණක් නොමේ ඔබට ඒ දියවැඩියාව තියෙන රෝගියාට අදිරුදිර පීඩනය තියෙනවනම් කොලෙස්ටරෝල් තියෙනවනම් අනිත් සියලු සාධකයන් හොඳින් පාලනය කරගත යුතුයි මේ ස්නායු ප්‍රශ්න වළක්වා ගැනීම සඳහා ඔබට ඕනෑම රෝගී තත්වයකින් ඉක්මනින්ම සුවය ලබා ගන්න පුළුවන් ඔබ ඉතාමත් ඉක්මනින් ඒ රෝගී තත්ත්වය ඇති වුණ වහම ප්‍රතිකාර වලට යොමු වෙනවා නම් ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරේ කාපල් ටනල් සින්ඩ්‍රෝම් කියන රෝගී තත්ත්වය පිළිබඳව ඉතින් අද මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න සඳුදනුගසවන් අපිත් එක්ක සම්බන්ධ වුණා ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ වෛද්‍යතුමා වෛද්‍යතුමනි බෙහෙවින් ස්තුතියි මේ පිළිබඳව දැනුවත් කරන්න අද සඳුදනුගසවන් අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි තවත් දවසක හමු වෙමු අයිබෝන් කියලා සමුදෙනා අයිබෝන් අදරණීය හිතවතුනි සඳුදනුගසවන තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන් තිලින කරන සෝදානමේ සිටින්නේ ඉතින් රැඳී සිටින්න අවසම් අපි පුංචි විරාමයක් රැගෙන නැවතත් මුණ ගැහෙමු